නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ඉතින් දිගටම මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් ඉතා ඉහලින් කතා කරමු. ඊයේ අජිත් මාන්නප්පේරුව මන්ත්‍රීවරයා විපක්ෂ නායක කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මෙන්න මේ වගේ ප්‍රකාශයක් කරනවා. දැනට ආණ්ඩුවේ සිටින අය, ඒ වගේම රාජපක්ෂ පවුලේ සමාජිකයෝ සියලුම දෙනා ජනාධිපතිවරයාගේ කකුල් දෙකින් අදිනවා. එතුමාට මේකට යන්න දෙන්නේ නැහැ ගමන. හැබැයි අපි කැමති අපි දෙනවා දැන් ඔහුට උපරිම සහයෝගය දෙමින් තමයි සිටින්නේ කියලා. ඉතින් ඔබතුමාලා මේ වගේ ඇවිල්ලා මේ අපිට මෙහෙම කියනවා. හැබැයි ඇතුලෙන් ඒ වගේ කකුලෙන් අදිනවා නම් ඒක බරපතල වැරද්දක්. ඒකට හේතුව මං හිතන්නේ අජිත් මානප්පෙරුව මන්ත්‍රීතුමා ඒ හිටපු තැන තියෙන ඒ හැම වෙලේම Tamanට තිබුණු ඒ ඇහිච්ච දේවල් වල දෙයක් තමයි කිව්වේ එතුමා. මොකද හේතුව සිරිකොත කියලා කියන්නේ ගිනි ගන්න තැන. වික්‍රමසිංහ පවුල ගත්තත් වික්‍රමසිංහ මහත්තයාට Tamanගෙම එකුසේටපු සහෝදරයා කොහොමද උනේ කියන එක රටම දන්න. මම ඒවා කියන්න යන්නේ නැහැ. නායකයා නියෝජ්‍ය නායකයා අතර හැම වෙලේම ජම්මාන්ත වෛරය. පක්ෂේ කෑඩි කෑලුට කැඩිලා අර කම්මලක් වගේ තමයි සිරිකොත දැන්. මන්න සද්ද, යකඩ සද්ද, ඒ ඔක්කොම ඇහිලා ඇහිලා ඒ එතුමා හිතනවා ඇති රාජපක්ෂ පවුලත් එහෙම කියලා. රාජපක්ෂ පවුල එහෙම නෙවෙයි. රාජපක්ෂ පවුල රටට ආදර්ශයක් දුන්නා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන පක්ෂය හදන්න බැසිල් රාජපක්ෂ මැතිතුමා පූර්ණ දායකත්වයේ සහ ඔහුගේ නිර්මාතෘවරයාට ඒ ශක්තිය ලබා දුන්නා. මහින්ද රාජපක්ෂ කියලා කියන්නේ මේ රටේ මිනිස්සුන්ගේ හදවතේ ඉන්න සන්නාමයක් නෙවෙයි, ඔහු නාමයක් බවට පත් වුණා. මිනිස්සු ඉල්ලුවා එතුමාව අපිට මහින්ද රාජපක්ෂව දෙන්න කියලා. ගෝඨාභය රාජපක්ෂ නව දැක්මක් එක්ක අලුත් ක්‍රමවේදයකට රටට ගැලපෙන නායකයෙක් බවට එකතු වුණා. මේ සියලුම දෙනා රාජපක්ෂවරු රටේ මිනිස්සුන්ගේ ආශිර්වාදයෙන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම හිතන්නේ ඊයේ මටත් දැක්කම හිතුණා සාමාන්‍ය අජිත් මානප්පුර මන්ත්‍රීතුමා අර වෙනදා ඇඳෙන් සමහර වමෙන් බහිනෑ ඉන්නවනේ. දකුණෙන් බහිනු පැත්ත මාරුල්ල අර ඇඳ මිට්ටමෙන් මේ පැත්තට බෑ. ඒ වගේම ඔබතුමාලා මේ දෙදෙනාම සඳහන් කරා මේ දුමින්ද සිල්වා මහත්තයාට දැඩි අගතියකට පත් වෙලා ඉන්නවා කියලා. හැබැයි එහෙම වෙලා නම් ශානි අබේසේකර, රංජන් රාමනායක වගේම ওই විසුසුරු වරිය මේ සාකච්ඡා වලින් ඔහුව අගතියට පත් කිරීම සඳහා යම් කිසි කෘතීම සාක්ෂියෝ යම් දී සටහන් තබල තිබුණා නම් නැවත ඒවා අධිකරණ ක්‍රියාවලියකට ගැනීම තමයි නියම යුතුයකම වන්නේ. හැබැයි එහෙට නීතිමය බාධා තිබෙනවා දැනට පවතින. දැන් ඔබතුමාලා පොලිස්පතිවරයාට බාර දුන්නා ගැටලුවක් ඇති එතුමාට. ඇයි ඔබතුමාලා පාර්ලිමේන්තුවෙන් මේ සඳහා නීති අනපනත් ඒකට හරස් වෙනවා නම් ඒක නිදහස් කළ දීලා ඔහු දැඩි දිසේ තියෙන බරපතල සල්ල කර්මයකට මුහුණ දෙලින්නේ ඔහුට ඒ තවදුරටත් ඒක ඉන්න දෙන්න හොඳ නැහැ. පැහැදිලිවස අපි දුමින්ද සිල්ලා හිටපු මන්ත්‍රීවරයාට මේ ඇති වෙලා තියෙන අසාධාරණේ. මේ අසාධාරණේ බොහොම පැහැදිලිව රට තුලාද ඔප්පු වෙලා තියෙනවා. රටේ ජනතාව කතිකාවට ලක් වෙලා තියෙනවා. මේ හඬපට දිහා බලනවා. ඔහුව දේශපාලන වශයෙන් ඔහුගෙන් පලිගන්න ඕනාවට හිටපු නියෝජ්‍ය අමතිවරයෙක් විනිසුරුතුමිය, ඒ වගේම CID කියලා මේක පැහැදිලිවස තියෙනවා. ඒ නිසා අපි බොහොම පැහැදිලිව රජයක් හැටියට ඉදිරියේදී ඔහුට වෙලා තියෙන අසාධාරණේ සාධාරණීකරණය කරන්න අපි වගකීමකින් වැඩ කටයුතු කරමු. මේ නිශාන්ත කන්දප්පා සහ ශානි අබේසේකර විශේෂ සාක්ෂි ගොනු කරාද කියලා ඔබතුමාට ආරංචියක් ලැබෙනවා. දැන් දැනටම පැහැදිලිව පේනවනේ මේ හඬපට දියා ඇහුවට පස්සේ මං හිතන්නේ ලොකු නෙමෙයි පොඩි ඉස්කෝලේ යන දරුවෙක්ගෙන් ඇහුවත් ඒ කියයි මේ මිනිස්සයව හිරේවල තියෙන්නේ දේශපාලන වශයෙන් කියන. මේක මේ මං හිතන්නේ විනුසුරුවරයෙකුගෙන් ගිහිල්ලා මහා බුද්ධිමත් කෙනෙක්ගෙන් අහනවට වැඩිය පහේ පන්තිය ළමයින්ට මේ හඬපර ටික අහන්න කියලා. ඒ හඬපර ටික ඇහුවට පස්සේ ඇහුවනම් මේකේ සාධාරණ මොකද ළමයි කියයි අනේ මේ දුමින්ද මාමාව හිරේ ඇරලා තියෙන්නේ දේශපාලන වමනාවකට කියලා. ඉතින් ඒක තේරෙනවා නම් රජයක් යට අපේ යුතුකම සහ වගකීම ඉටු කරන්න අපි බැඳී සිටිනවා. එතුමා වෙනුවෙන් බොහොම පැහැදිලිව. ඒ වගේ මේකට තව කාරණයක් එකතු කරන්න ඕනේ. දැන් ඉතින් මම හිතන අමුතුවෙන්ම සාක්ෂි හදන්න දෙයක් නැහැනේ මේ ගියාණ්ඩුව තිබ්බ විදිය. සාක්ෂි ඕනෙම නැහැ. කෙලින්ම නඩුකාරතුමාට කෝල් කරලා කියන මේ තීන්දුව දෙන්න. සාක්ෂි ඕනේ නැහැ කියනවා මේ දෙන්නේ උන මරණ දඩුවම දෙන්න. එහෙම නැත්නම් ජීවිතාන්තය දක්වා සිර දඩුවම දෙන්න. සාක්ෂි මුකුත්ම ඕනේ නැහැ. කෙලින්ම නඩුකාරතුමාට කතා කරා මේක තමයි තීන්දුව. මේක තමයි රජයේ තීන්දුව. මේක ඔබතුමාලා ලබා දෙන්න. ඒ විදිහට තමයි ගියාණ්ඩුව කටයුතු කළේ. රජයේ හිටපු ඇමතිවරු ඉලක්ක ගත කරලා කියපු දින ඔබට මතකද? අහවලාව ගන්නව අඟහරුවාද වෙනකොට. අහවල් හිටපු ඇමතිවරයව අඟහරුවාද වෙනකොට අධිකරණයට ගෙනියනවා. අප නැහැ කියලා ඇමතිවරයා කියනවා. එහෙම කී දෙනෙක් කිව්වද? කිව්වා වගේම
ඒ කියනවා වගේම ගෙනිච්ච ගමන් අප නැති වෙනවා, අප ඉල්ලන දවසට කියනවා අප හම්බ වෙන්නේ නැහැ කියන. ඒතර දැන් පැහැදිලි නේද අධිකරණයේ අධිකරණයත් එක්ක සම්බන්ධීකරණය කරගෙන ඒ අවශ්‍ය කරන විනිසුරුවරුත් එක්ක කතා කරගෙන තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. තව මොනවටද කතා? එක අතකට ඉතින් රංජන් රාමනායකට පොඩි ස්තුතියක් උච්චරන්න ඕන. මේක පටිගත කරලා තිබුවට. නැත්තම් පටිගත නොවෙච්ච ඒවා කොච්චර ඇද්ද? පටිගත නොවුණු ඒවා කොච්චර ඇද්ද? විනිසුරුවරුන්ට කතා කරපුවා තව හිටපු ඇමතිවරු. ඔය ප්‍රබල වශයෙන් රාජිත් සේනාරත්න, චම්පික රණවක, මේ සියලු දෙනා රයිල් වික්‍රමසිංහ දැන් මේ අර චූටි පූස් පැටිය වගේ දැන් ඉන්නේ. මොකුත් දන්නේ නැතුව 200ක මේ වලල්ලකුත් දාගෙන. ඉතින් මේගොල්ලන්ගේ ඒවා පටිගත වෙලා නැතුව ඇති. හැබැයි පැහැදිලිව අපි කියන්නේ ඒ ඉතිහාසයේ ඒකට සම්බන්ධ වෙච්ච හැම කෙනෙක්ගම දුරකතනවල ඒකේ වාර්තාවක් ලබා ගන්න වෙනවා. දේශපාලඥයෝයි විනිසුරුවරුවෝ අතර සාකච්ඡා තිබිලා තියෙනවා. පැහැදිලි ලෙස ලබා ගන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. breaking.lk